硬い。チョコもあるよ。チョコもある。チョコ入ってるやつもある。全部朝ごはん。あと1個にしよう。うん。チョコにしようか。うん。あ、それチョコ？うん。それでいい？あ、いいです。これあれでしょ？ハム？අපි ටිකක් වෙනස්ම ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි මෙතනට එන්න කලින් පොඩ්ඩක් අසා ගොහන්. ඒ කියන්නේ උදේ කෑමට මෙහි තියෙන විශේෂ පාන් කඩයක්. පොඩ්ඩක් ඉන්න මම තව දෙයක් පෙන්නන්නම්. මෙතන තියෙනවා අද බලන්න උනොත් බුදු පිළිමයක් තියෙනවා ලොකු. ඔයාලට පේනවද? තමා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ගමන යන ගමන් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. තියෙනවා මේ පැත්තේ කොළොනනේ ජන විසු මේ මුහුද කියන්නේ මේ කලපුවක්. ඉතින් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් අද අපි යන්නේ ටිකක් වෙනස් ගමනක්. ඉතින් සෙනසුරාදු දවසේ පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපි බලමු තව ඉස්සරහට මොනවද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් අපි වාහනේ පාකින් එකට දාලා දැන් මෙතනට ආවා. මෙතන ඉඳලා පොඩි දුරක් පයින් යන්න තියෙනවා කියලා තමයි මට කිව්වේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මමත් හරියට මෙතන මොනවා ගෙතනද දන්නේ නැහැ. පොඩි නියන් මෙතන නම් පොඩි කෝයෙන් එකක්, ඒ කියන්නේ පාක් එකක්. මේක තියෙන්නේ ශිගකෙන් එකේ. ජපානේ ඉන්න අය නම් දන්නවා ඇති. ලංකාවේ ඉන්න අය නම් මේ ශිගකෙන් එක කියපුවාම ගොඩක් දුරට දන්නේ නැතුව ඇති. ඉතින් බලමු ගිහිල්ලා මොන වගේ තැනක්ද කියලා. ඉතින් මේ වගේ ලස්සන දේවල් බලාගන්න ජපානයට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ඔයාලා සියලු දෙනාට. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි මෙතනට එන්න කලින් උදේ කෑමට මේ ශිගකෙන් එකේ තියෙනවා. මං ඒ කියන්නේ මම නම් හරියටම දන්නේ නැහැ ඒක ප්‍රසිද්ධද කොහොමද කියලා. ඉතින් පොඩි පාන් කඩයක් තියෙනවා. ඉතින් ඒකේ එක එක පාන් වර්ග තියෙනවා. ඉතින් අපි උදේට එතනින් කාලාවේ උදේට කෑවා කියන්නේ එතන ඉඳලා කන්න බෑ. එතනින් කෑම අරගෙන වාහනේ ඉඳලා කාලාවේ. ඉතින් අපි මෙතනට තමයි ආවේ. ඔයාලට පේනවා මේ ඈත මොකද්ද තියෙන්නේ. එතන තියෙනවා කාසල් එකක් තියෙනවා. ඈත තියෙන්නේ ඔයාලට හරියට පේනවද දන්නේ නැහැ. මේ වගේ තමයි මෙතන මේ පාකින් එක තියෙන්නේ. මෙතන වාහනේ දාලා අපි චුට්ටක් එහාට ගිහිල්ලා බලමු. පට්ටවුවක් අද තියෙන්නේ. දැන් වෙලාව 12:05. මාර විදියට අවුව තියෙන්නේ. අද කාලගුණය හොඳට තියෙනවා. ඉතින් ඒ හින්දා අද අපි පොඩ්ඩක් එළියට එන්න හිතුවා. කොහොමත් 10 වෙනි මාසේ වෙනකොට මේ හිට සීතල පටන් ගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මේ වටේ ටික මොන වගේද කියලා. මේ පැත්තේ තියෙන නගහම ස්ටේෂන් එක තියෙන්නේ මෙතන. ඔයාලට පේනවා නගහම ස්ටේෂන් එක. නගහම ස්ටේෂන් එකේ ඉඳලා පොඩි දුරක් අපිට යන්න තියෙනවා. මේක ඇවිල්ලා මෙයා කියන විදිහට මෙතන මේ අර තුර්කිවල තියෙන ඔය ග්ලාස්
තියෙනවා මං හිතන්නේ කියන්නේ පොඩි වලට බලාගන්න පුළුවන් ලස්සන පාට පාට ග්ලාස් වලින් හදපු එක එක අයිටම්ස් තියෙන තැන තමයි මෙතන. ඉතින් ගයිස් මේ ප්ලේස් එක ඇවිල්ලා ටිකක් පැරණි බිල්ඩින් තියෙන පැත්තක් මෙතන ඔයාලට බලාගන්න පුළුවන්. මේ සේරම මේ ලයින් එකේම පණිකර තියෙන්නේ මේ වගේ පරණ, ඒ කියන්නේ මේ බිල්ඩින් සේරම අවුරුදු ගාණක් පරණ බිල්ඩින් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පණිකර ජපනීස් ට්‍රැඩිෂනල් විදියට හදපු බිල්ඩින්. ඉතින් ඒගොල්ලෝ තාමත් ඒවා ආරක්ෂා කරලා තියාගෙන ඉන්නවා. ඒවල එක එක ෂොප්ස් ඇරලා තියෙනවා. මේ රස්නෙ කාලෙ හින්දා මෙතන සේරම දාලා තියෙන්නේ මේ වතුර පොඩ්ඩක් නිය ස්ප්‍රේ වෙන්න වගේ දාලා තියෙනවා වට පේනවා. තනිකර නිය මීදුම වගේ තියෙන්නේ මේ වතුර ස්ප්‍රේ වෙන්න දාලා තියෙනවා. මොකද මේ දවස්වල රස්නේ නිසා මේ මිනිස්සුන්ට සිසිලසක් ගෙන දෙන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ. මැදට බිත්තරයක් දාලා තින්නේ මේක ඇතුලේ බතුයි බිත්තරයක දාලා තින්නේ වටිනියන් යන තනිකර කට්ලට් එකක් වගේ කාලා බලමු රස. නෝයිසි මා රසත් තින්නේ කිය කෝපි වගේ දාලා තින්නේ.次の食べ物も。
なんか卵とご飯、ご飯とあとなんか唐辛子みたいと、あと何やの、あの名前、黒いやつ、あん、あずき、え、あずき、あん、食べる？一口、いいよ。ඉතින් ගයිස් ඒක පට්ට රහට තිබුණ කට්ලට් එකක් වගේ ලංකාවේ යෙන් 500ක් ඉතින් වුණා එකක් එකයි ගත්තේ මොකද මෙයාට කන්න ඕනේ නැහැ කියලා කිව්වා බඩ පිරලා තියෙන කියලා කිව්වා අපි දවල් කාපු දවල් කියන්නේ අපි උදේ කාපු වලට ඉතින් මෙතනක් තියෙනවා නිකන් ආමුතු ප්ලේස් එකක් නිකන් බස් එකක් තියෙනවා බලමු මොනවද කියලා තන මේ තියෙන සේරම ඔමියාගේ කියන්නේ සාමාන්‍ය මංගේ කලින් වීඩියෝස් වලත් දාලා තිනවා මේ ජපානයේ අපි කොහෙට හරි ගියොත් එහෙම අපි අපේ පවුලේ අයට මේ වගේ තැන්වලින් මේ වගේ රස කැවිලි අරගෙන යනවා ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යා පොඩි අර අමුතු පොඩි වෙනසක් කරන්න ඒගොල්ල මේ වගේ තියන් කියලා තියන නිකන් පොඩි වාහනයක් තියලා පොඩි ඇන්ටික් ගතියක් පෙන්නන්න දින්ගස් ඔයාලා හිතාගෙන ඉන්න තරම් දොරක් එමේ මේක පොඩක් පොඩි එකක් අර පේනවා මගේ සයිස් එක මේ දොරේ සයිස් එක ඒක නිකන් පොඩ්ඩක් මෙයාලා හදලා තියෙන පොඩ්ඩක් නිකන් සෙල්ල මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මේ වලට පැහැදිලි කරන්න එන්න මෙයාගේ පොඩි දොරක් නම් මෙතන තියෙනවා දෙකට නැවිලා යන්න ඕනේ ඉතින් ගයිස් ඊළඟට අපි යන්නේ මේක ඇතුළට මෙතනත් ඒ වගේ පොඩි පොඩි ෂොප්ස් තියෙන ඇතුළේ කියන්නේ මේකේ ෂොපින් මෝල් නැහැ මේක ඇවිල්ලා තනිකර ඔය පොඩි පොඩි කෑම වර්ග තියෙන එක ඒකේ රස කැවිලි වර්ග ඔය දෙක මෙන්න කොන්න දෙකක් තියෙන සංසම් ගුරා ඔයාලට බලාගන්න පුළුවන් මේ කේක් එක වගේ මේකට කියන්නේ මේ බාමකූහේ කියලා කියන්නේ මෙන්න මේක හදන්නේ ඔයාලට බලාගන්න පුළුවන් අන්නාර විදිහට තමයි හදන්නේ පුච්චල වගේ කරන්නේ කේක් එක ඇතුලේ හදන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ හදලා එක එක සයිස් එකකින් සයිස් එකට ඒවා හදන්නේ අන්න ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ කස්ටමර්ස්ලට පේන්න තමයි මේක කරන්නේ මේ මොකද හදලා ඒගොල්ලෝ කියලා තියෙන්නේ පේන්න කස්ටමර්ස්ලට මේ විදියට හදන්න කියලා මේ බාමු කුහෙන් කියලා තමයි මේකට කියන්නේ බලමු අපි දැන් මොන හරි ගෙදරට අරගෙන යන්න ඕන いただきます。
ඉතින් ගයිස් වීඩියෝ එක ඉවර කරනවා කියලා කිව්වට අන්තිමේදී අයිස්ක්‍රීම් එකක් කන්න ඕන කියලා කිව්වා. ඉතින් අද නිවාඩු දවස ගිවිච්ච විදිය තමයි ඔයාලාද මේ වීඩියෝ එකෙන් දැක්කේ. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝස් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන ඉන්න. ඉතින් ජපාන්ට එන්න ආසාවෙන් ඉන්න අය ගොඩක් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් එයාලට මේ වීඩියෝස් බලලා ඔයාලට ඉන්න තියෙන උවමනාව තවත් වැඩි වෙයි කියලා මම හිතනවා. මේක මොටිවේෂන් එකක් කරගෙන සේරම ජපාන්ට එන්න ගේමක් ගහන්න පුළුවන්. ඉතින් අද දවස මේ වගේ ඉවර වුණා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ජය වේවා.